දැන් කී දොහක් ගියාද? කො තාම වාසියක් නැහැ නේ. යුණ්ඩයෙර තියෙන කලබලයට මෙව කරන්ට බෑ. අපිටත් මේ කලුගඟ මැත්තේම නැහින්ද වේද කුරුතේරි? කලුගඟේ ගිලෙන්නේ අපේ අහවල් දෙයක් නැතුණාටද යුණ්ඩයියේ? මොකෝ අපි දෙන්න මේනකොට රටක් රාජ්‍යයක් කරන් ආවයි. සරං කඩමාල්ලයි අඹුඩු කිටේ අරන් ආපු අපේ අහවල් දලයක් හැලෙන්නද? ඒ වුණාට උඹ නිකන් මොකෙක් හරි දැකපු ගෙවලෙක් වගේ නේ හුඟක් වෙලාවට. මට වෙලා තියෙන දේ හරියට ගිරේට අවිච්ච පුවක් බෑ වගේ නේ. ඔය වෙලාවේ හුටස් කල කැපිලා යයි කියලා කවුද දන්නේ? මං උඹට පිටි නොපෑවොතින් බයක් වෙන්න දෙයක් නැහනේ. පොඩි නෝනත් එක්ක මම ඔක්කොම කිව්ව ජුණ්ඩයි. පත්තිනි දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. උඹට නම් මලේ ගෑණියෙක් කාණ්ඩු මට්ටු කරන් හම්බෙන්නේ නැහැ. උඹට පොඩි නෝනගේ විශ්වාසයට ගන්න පුළුවන්ද? ගොමනේ කිව්වේ බවලත් එක්ක විශ්වාස ගන්න එපයි කියලා. මේ මොන කුණු වබ්බයක්ද? තමන්ගේ දුක් රාස් ගෑණියෙකුට කිව්වා නම් ඒ ගෑණි තමන් ළඟ ඉන්න ඕනේ නේද? ඉතින් බහවල් එකක් කරන්න කියලාද මට වෙත්තේ පරබාන්නේ? අපි හිමිදිරියේ ඉරත් එක්කම නැගිටලා ඉරත් එක්කම එහෙ මෙහෙ ගමන් ගිහිල්ලා ඉරත් එක්කම නින්දට ගිය මිනිස්සු. ඒත් උඹ මගේ පපුකෝරේ ඇතුළට කාසිවල ආසාව දාලා උඹ කොහොමෙන් හරි පොඩි නෝනෙම කැමති කරව ගන්න ඕනේ. අහවල් කතාවද උඹ කියන්නේ පොඩි නෝන බෑ කියද? දුණ්ඩයි උඹ කට්ටණියනි. බැරිද මන්ත්‍ර ගුරුකමක්වත් කරලා බලන්න? මන්ත්‍ර ගුරුකම් වලින් ස්ත්‍රියාවකගේ මනාපය ගන්න බෑ කුරුතේරිස්. උඹට වැටහෙන්නේ නැද්ද? මේ වැඩ කටයුතු පිළිවෙලක් වෙන්නත් කොහොමෙන් හරි පොඩි නෝනෙව ගන්න ඕනේ. අම්මේ නම් මේ සැරේ පිටුපාණ්ඩයි හදන්නේ. කකුල් දෙක අල්ලලා වැඳ වැටිලා කියන්නේ. මේ සැරේවත් මං කියන දේ අහපල්ලා. මං කොහොමද මැසියාගේ දූගේ ගෙදර ඇවිල්ලා නවතින්නේ? මොන විකාර කතාවක්ද? ගේ පොඩේ වරින්චි තියා අතිකාර. ඒක කොහොමද මැසියාගේ දූගේ වෙන්නේ? තාත්තා මට දුන්න ඉඩමනේ. දැන් ওই කතාව අහවරයි. මැසියාගේ දෝණි උඹගේ හැඹේනි වෙච්චි. මං කොහොමද ඔතන ඇවිල්ලා ඉන්නේ? එහෙනම් අම්මේ මං ඒක වේගෙද ටෙක්කව කරගෙන ඉන්නේ නැතු ඉන්න. උඹට ඕල් මාදිද? ඒකේ කුසේන දරු පෙටියට මොන කල දසාවක්ද? ඒක මං බලාගන්න. මං කොහොමද ඔය අතුපැලක පදිංචියට යන්නේ? අනේ අම්මා බල්ල මෙන්න මේ වෙලාවට තමයි පළල රට රාජ්‍ය අල්ලන්නේ. ඒ රෝපේ කුමාරිකාවනේ. වික්ටෝරියා මහරජිනේ දූකුමනි. උඹලගේ ඔන්න උජාරුව හින්දා තමයි තාත්තා දන්පත්තුල හැංගුනේ. ඔය ඉංග්‍රීසි වැඩ හින්දා මේ සේරම සුන්නද්දුල්ල වෙලා තමයි හමාර වෙන්නේ. ආයි මොනවද මට ඉතුරු වෙලා තියෙන්නේ? පොඩි නෝනගත් ඇස් දෙක පාදන්න ඕන නේද මං? මේ කැලෑවේ ඉඳලා කොහමද? දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද? ඒකේ ඉපදුන තැන මේක. මේ කලුගංගේ වතුර නාලා නේද කොණ්ඩේ දණහිස ළඟට දික්කුනේ? මේ රටේ තවත් ගංගාවල් තියෙනවා මනුවෙල්. උඹ කලුගඟ මැත්තේම හැපෙන්න හැදුවට ඔය ගඟ පේනකොට මට ඉවසුන්නේ නැහැ. උඹ අමනාප වෙන්න කාරි නැහැ මනුවෙල්. මම යනවා පාන දොරේ මගේ මාමා ළඟට පොඩි නෝනත් එක්ක. තාත්තරත් ඔය ඉංග්‍රීසි වැඩ ඔළුවට දැම්මේ උඹ තමා අම්මේ. යකඩ යකාගේ නැගලා කොළඹ දුවන්න ඕන වුණා. බොස්තර කැඳලා දෑත් පටලගෙන හිමිහිට අඩිය තිය තියා යන්න ඕන වුණා. අස්සය පිට උඩ යන්න ඕන වුණා. රට රාජ්‍ය අල්ලන්න ඕන වුණා.
තාත්තව මරාගත්තා. මේ කෙලිවත් අතරමං කරහන්. උඹලා පලයල්ලා. මට මේ කළු ගඟ හොඳටම ඇති. ඒකේ පාවෙන කිරණ ගෙඩියක් කාලා හරි මට ඉන්න පුළුවන්. ඒ පොඩි නෝනා ගැන මගේ හිතේ ගින්දරපත් වෙනවා. ගහ බැන ගණ්ඩාරි අතේ පේන දුරින් ඉන්න ඕන නේද? වහලේ උඩු ගැලවිලා යන්න බෙරිහන් දෙන්නේ. අම්මේ මම උක ගොතන්න. අයියා ඉතින් දුම්මල වරම ගත්තා වගේ අම්මට බනින්නේ. පව් පුරව ගන්නවා. මං අද කළුතර යන්න ඉන්නේ. මුදු මාළු ටිකක් ගේන්න පුළුවන්. අම්මා ආසයිනේ. ඒ වුණාට කඩින්ගේ කළුතර යන්න. දෝසට් ඔත්ත කනක පිල්ලෙත් මාත්ත කියනවා. ඒ පාරම කද කර ගන්න හදන්නේ. මේ මනුවලා ගැන ඔය කටින් එක හොඳ වචනයක් එළියට දාන්න බැරිද? අයියා කියන දේ ටිකක් අහන්නකෝ අම්මේ. ඔය කනක පුල්ල කියන්නේ කවුද? දවසට තාත්තා වැඩ කරන දෙමළ මිනිස්සුන්ගේ කංකානම්. උන්ටත් කංකානම්ලා ඉන්නවද? ඇයි නැත්තේ? උන් තූත්තුකුඩු ඉඳලා එන්නේ කරලේ. ඔයෙන් නඩ පිටින් හිටි ගම යනවා පේන්නේ. රැලේ නායකය තමයි කනක පුල්ලේ. ඉන්දියාවේදී මිනිස්සු එක්කාසු කරන්නේත් මිනිහල්. උන්ට ලැබෙන කාසු වලින් කොටහක් ඒ මිනිහට ගෙවන්න ඕනලු. මගේ කිතුල් තලෙජ්ජ බොණ්ඩ ඇවිල්ලා තමයි ওই මිනිහා මට හාද වුනේ. වත්තේ සුද්දව හම්බෙන්නයි අපි කළුතර යන්නේ. මෙහෙ ගේ සාගරේ හදලා ඉවරනකන් ඒක කළුතර නැවිතලා ඉන්නවලු. සුද්දව මුණ ගන්නේ හවල්ලේකටද? අම්මටත් ඕනේ මනුවෙල් අයියව කේන්ති ගස්සවන්න. වත්තට ඕන කරන බඩු කොළඹ ඉඳලා ගේන්නේ කෝච්චි. ඒවා කළුතරින් බෑවට පස්සේ මෙහාට ගේන්නේ කරත්තවලින්. රබර් රොට්ටු පාළු කෝච්චියට ගෙනියන්නත් ඕන. ඔය කරත්ත පොලිමේ දැනුත් යන්නේ? ඔව්. කරන්නා ගොඩ අප්පුහමියා තමයි මේ වැඩේ දැන් කරන්නේ. ඔය ට ඉස්සල්ලා ආරොන් කියලා ගංගේ ගොඩ හැමිනේ තමයි ඔක කරලා තියෙන්නේ. මේ ඊයේ පෙරේදා තමයි කරන්නා ගොඩ ඔකට අත ගහලා තියෙන්නේ. ඒ මිනිහ දැනටමත් උඹ එක්ක වෛර බැඳගෙන ඇති. මගුල්කාරයින් තුඹ කරපු වැඩේ මතක නැද්ද? එව්ව මම බලා ගන්න. කරත්ත කොයින්ද? මේ වෙනකොටත් කරත්ත දෙකක් මම පාරට දාලායි තියෙන්නේ. තව කරත්ත දෙකක් තිබුණාම ඇති. එව්ව මම ටික කාලයකට ඉල්ල ගන්නවා. ඔන්නාම ටිකක් හොයාගන්න එක ඒතරම් කාර්යයක් නෙමෙයි. කරන දෙයක් හොඳ සිහි කල්පනාවේ. නන්නාඳුරණ මිනිසුත් එක්ක වැඩ රාජකාරී කරන එක ලේසි නෑ. දෙයියන්ගේ පිටින් උඹ හොඳ වැඩකටයි අත ගහන්න යන්නේ. මිනිස්සු තරහ කරගන්න එපා. මං කොහෙවත් යන්නේ නැහැ මනුවෙල්. උඹ ඉන්න තැනකට එන්න. තිබහත් එක්ක. ඔඩ්නෝනෝ. කෝපි කෝපයක් ගනින් කොබොන්ට. දුන්න කරදරයක්. රෑ ජාමේ කී සරයක් නම් නැගිට්ටද? කෝ කොච්චර මැතුරුවත් හරි ගිය එකක් ඈ. පුත්තයා වගේ කතා බහ තිබුණාට මොකද මහ බයගුල්ලා. කඩුල්ල පනින්න ඉන්න මිනිහට මරුව අතවන්නකොට මහා දුකක් ඇති වෙනා ජුණ්ඩයියේ. මොකද ඒ කෝඩ කතාවේ අරුත? මේ කළුගම් පතුලේ කී දොහක් නම් මං ගිලෙන් දැන්න ඇද්ද? කොමින් කොමින් අර ඉතින් ගොඩාව තමයි. කට පුරා දියේ පිරෙනකොට ඔන්න ඔය ගිලෙත් දාවි කියලා හිතුණා. ඒත් මට දැන් පොඩි නෝනේ මතක් වෙනකොටත් විතර මම මොකද්ද වගේ ජුණ්ඩ අයියේ. දැන් නොමැරි ඉන්න තණ්හාවක් ඇති වෙලා. බලමුකෝ ඒකෙත් ඇටි. ඕකනම් අපූරු ලෙඩ වසංගතයක් පුතෝ. ඊයරා වැස්සෙන් අද පදල වහන්න වුණා.
හිටවත් කය පටන් ගන්න පුළුවන් ඇද මන්ද? ආයි ටික දවසකට වහිනේ කන්නේ. බලහන්කෝ පායන අපූරුව. දැන් නම් අමාරුවක් නැහැ. ආපහු උඩුගම් පදින එක තමයි වැඩේ. ඔබ බය වෙන්නේ නැතුව ඉඳන් කුරු තේරිස්. ආපු වැඩේ කොහොමෙන් හරි කරගම්මුකෝ. නා කියා වුණත් මගේ අතපය තාම වලංගුයි. එයාට මගේ හිතට නම් මහා බයක් දැනෙනවා ජුණ්ඩායියේ. හරි වැරදි හොයන්න ඉසව්වත් නැහැ. ආපු වැඩේ කරගන්නවා මිසක්. ආම් බලන් ජුණ්ඩායි. වැහැලා වැහැලා ස්ට්‍රෙස් වලම පායන අවුරැල්ල. අම්මේ රටක් රාජ්‍යයක් වගේ. අදනම් මගුරු කොටන්නේ කියාපු දවස. මේ මොකක් අහගන්න නැතුව ඉඳන්. ඔය හබල හරියට ගහපන්. මොඩි පහේ වැඩකට දැකෝ අපි අර ගහලා දින්න. පොඩිනෝනි සල්ලි ඉවරයි. මිනිරනුත් නැහැ. කළු ගඟේ ගිලිල හැංගිල යන්නත් බෑ. මිනිරන් නොලැබුණාට මොකෝ? පොඩිනෝනි මට ලැබෙනවනේ. යමු පොඩිනෝනි. කැලේට ගිහ වල්ලි ටික කපාගෙන පැලක් කටව ගමු. පොඩිනෝනි ළඟ ඉන්නකොට මට කොහේවත් නැති ආඩම්බරකමක් මගේ හිතට එනවා. යමු පොඩිනෝනි. එනෝනේ. කළු ගඟේ උකුල මහත් වෙලා.
මේ ඉසව්ව අපේ අපි ඉපදිලා පොළවට පස්සන පැත්ත මේ පාරවල ඕන හපුට්ටකට යන්න තහංචි නැහනේ මේ කරන්න කොට අප්පුහාමිකෙන් අවසර නොගෙන මෙතනින් එහාට යාම බොරු ඒ අහවල් එකටද කඩිකනවටද එහෙම අකමැත්තක් තියෙනවා නම් අපෙන් තහනමක් නැහැ ආපහු යන්න පුළුවන් ආගියත පලාගෙන හැබැයි කළුතර යාම බොරු මං යන්නේ වැදගත් කාරණාවකට කළුතර නොගියන් බැරියෝ වැදගත් ගමනක්ින්ද වෙන්නේ නැති කනක පුල්ලයවත් පටවගෙන යන්නේ හැංගිලා ඉන්න තැනකින් එළියට ඇවිල්ලා කියන මගුලක් කියපල්ලා ඔහෙට මතකද කාලෙකට ඉස්සෙල්ලා අපි මගුල් තුලාවකට ගියා කොල්ලනේ මට වරෙල්ලා මේක ඊයේ පෙරේදයි ගහෙන් බිමට බැස්සේ මේ ගස් දෙබිලගේ කකුල් දෙක කපලා ගඟට විසි කරපල්ලා ඇයි කළු ගඟේ උරුමක් කාර්යනේ අත් දෙකත් කපලා දාපල්ලා එතකොට බෛරවය වගේ ඉන්න බැරිය ගම් පතුලටම වෙලා හොරහතුරන්ගෙන් ගඟ ආරක්ෂා කරගන්නවා ගම් පතුලටම වෙලා මං යනවා ඇයි ඇටි කෙහෙල් කිල්ල නරිය වගේ බලාගෙන ඉන්නේ බය වුණාද අමුසගේ තාත්තා මේක වැදගත් විදියට ජීවත් වෙච්ච සීලාචාර මිනිහෙක් ඒ මනුස්සයා මට උදව් උපකාර කරලා තියෙනවා ඒ හින්දා යන්න අවසර ලැබෙනවා Yang itu nyano. කොම හිටිමු ඔව් මේ කොහෙද තකාණියක් යන්නේ කනක පුල්ලයවත් පටවගෙන කළුතර දැන් ඉතින් හිතේ බය අයින් කරගෙන කියමුකෝ බලන්න කළුතර පැත්ත යන්නේ ඇයිද කියලා සුද්දා මුණ ගහින් යනවා අප්පුවාම ඒ ආවල් එකට දුන්නේ අකමැතිනම් කියන්න කාරි නෑ. උහේ කළු ගඟෙන් ගොඩට ආව විතරයිනේ. ඒ හින්දා බලාගෙන. මමත් කරන්නේ සුද්දගේ බඩු දාගෙන කරත්තෙට ගුණා බඳින එක තමයි. මේ ඉස්මත්ත්‍ය තියෙන කෝපි කඩේ මගේ. මෙතනින් බඩු කරත්තයක් දක්කන්නේ මම විතරයි. සුද්දගේ වත්තේ බඩු පටවන්න කරත්ත පාරට දාන්න හිතක් හිතාගෙන ඉන්නවනම් ඒව අමතක කරලා දානවා හොඳයි. අප්පුවාමි මමත් මෙච්චරලා ඉවසුවා. තමුසිට ඕන්නම් මගේ අතපය ගුල්ලලා දානවා ගඟේ. හැබැයි මගේ ඇඟට අත තිබ්බොත් එකෙක් දෙන්නේ භාවනා. කෑබරියන් දෙන මිනිස්සු මට ඕන තරම් අධි ගහලා තියෙනවා. තමුසිගේ අතපය දැම්මම කපා දාන්නේ නැහැ අපි. නාහෙට ඇව්වේ නැත්තම් ඒකත් වෙන්න පුළුවන්. දැන් ඉතින් ඔය පියිනේ ගහන යනවා යන්න.